वो माइक्रोस्कोप के संबंध में दिए ना मैं गुड़ा कारण अभी मैंने कुछ खता कर लिया कर लेती है ना एक ही पार्ट्स नेता कोटास जाने खता कर लेती है ना एक कोटास फलिंग में ना देवाल मनोवादी के लिए खता कर लेती है ना फंक्शंस नेता अभी के ना प्रूत्ते मनोवादी के लिए खता कर लेती है ना गुड़ा देवाल पे खता कर लिया रे देंगा अभी तो ये करेक्ट यूज ऑफ करेक्ट मेथड टू यूज कंपाउंड लाइट माइक्रोस्कोप නැත්තම් ආලෝක අන්වේක්ෂක නිවැරදිව භාවිතා කරන ආකාරය කොහොමද කියලා බලන්න තමයි අපි යන්නේ. අපි බලමු කොහොමද අන්වේක්ෂක නිවැරදිව පාවිච්චි කරන්නේ කියලා. ඉතල බලන්න මෙන්න මේ 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 ටික දීලා තියෙනවා. First keep the microscope on a horizontal table steadily in a place where strong sunlight will not fall. අන්වේක්ෂයේ මොනහරියක් ඔබ්සර්ව් කරනවා නම් ඕ අන්වේක්ෂයා කොහේ හරි තැනක ස්ටෝ කරලා තියෙනවා ගබඩා කරලා තියෙනවා හැම වෙලාවෙම අපි අන්වේක්ෂ වලින් දේවල් නිරීක්ෂණය කරන්න නැත්නම් ඔබ්සර්ව් කරන්න යන්නේ නැහැ නේද දරුවෝ හරි අපි මේ නිරීක්ෂණය කරන වෙලාවට හරි නිරීක්ෂණය නොකර ඉන්න වෙලාවට හරි ඔය දෙකේදීම අපි හැමතිස්සෙම අන්වේක්ෂයේ මේ ඇලරෙච්ච තැන් වල ඒ කියන්නේ ඇන්ගල් එකක් තියෙන සර්ෆේස් වල තියන්නේ නැහැ මුත අපි හැමතිස්සෙම තියන්න ඕන ෆ්ලැට් සර්ෆේස් තේනම් පැතලි පෘෂ්ඨ වල තමයි අන්වේක්ෂණය කරන්නේ. මේ මැල්ල වෙච්චේ නැහැ අන්වේක්ෂණය මේ මැල්ලේට තියාගෙන එම් බලන්න යන්නේ නැහැ. හරි? එහෙම කරන්න යන්නේ නැහැ. තේනනම් තියන්නේ මොකද ෆ්ලැට්. ඒ වගේම හොරිසොන්ටල්. තිරස්. වා තියෙන පෘෂ්ඨ වල තමයි අපි අන්වේක්ෂණ තියන්නේ. මොකද එතකොට තමයි මේක මේකට හානියක් නොවී බලන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තමයි පුතා Use the cost adjustment knob to bring the low power objective lens down. අපි දන්නානේ අපිට තියෙන adjustment දෙකක්. Adjustment knob දෙකක් තියෙනවා පුතා. අපිට තියෙන adjustment knob දෙකක් පුතා. එකක් fine adjustment knob එක අනිත් එක මොකද? Cost adjustment knob එක. මෙතන කියන්නේ මොකද්ද? Use the cost adjustment knob to bring the low power objective lens down. ඉස්සෙල්ලාම පුතාවි මොනහදයක් ඔබ්සර්ව් කරද්දී අපි යූස් කරන්නේ ඔගේ තියනනේ අර මේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ තුනක් ලෝ පවර් එක මිඩ් පවර් එක හයි පවර් එක අපි ඉස්සෙල්ලාම හයි පවර් යූස් කරන්න යන්නේ නැහැ අපි ඉස්සෙල්ලාම බලනවා ලෝ පවර් එක දාලා ලෝ පවර් එක කරකවල දාලා අපි මොකද කරන්නේ ආ කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකේ මොකද කරන්නේ මයික්‍රොස්කෝප් එක මයික්‍රොස්කෝප් එකේ තියෙන කොටස ස්පෙසිමන් එක තියෙන හරියට ලං කරගන්න. සැලම කරන්නේ ඒ කියන්නේ මේ ස්පෙසිමන් එක මේ කරලා ලෝ පවර් එක දාලා මේ විදිහට දාලා මුදල ගන්න. මෙහෙමනේ තියෙන්නේ. මේකේ ලෝ පවර් මේකේ කියලා ගන්න. මේක තමයි ලෝ පවර් දාලා ඊළඟට අපිට තියෙන කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකේ මෙතන කෝස් ඇඩ්ජස්ට්මන්ට් එක ඒක පරකවල මේක මුදල ගන්න අපි පල්ලෙහාට ගේන. තේරුණා? ඔව් පල්ලෙහාට ගේන. කෝස් ඇඩ්ජස්ට්මන්ට් එක. ඉක්මනට ගේන්න ඕනේ තමයි අපි මොකක් පාවිච්චි කරන්නේ? කෝස් ඇඩ්ජස්ට්මන්ට් එක පාවිච්චි කරන්නේ. ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එක නෙචර් ඉක්මනට පහලට එන්නේ නෑ දේවා. තේරුණා? හරි. ඒකයි මේ කෝස් ඇඩ්ජස්ට්මන්ට් එක මේකට යූස් කරන්නේ. ඊළඟට ඇඩ්ජස්ට් ද මිරර්. ඒ වගේම තව කතාවක් කියලා දෙනවා පුතා. අර මට කියන්න බැරි වුණා මේ අන්වේක්ෂය තියන්න ඕනේ කියලා තිබ්බා නේද? හොරිසොන්ටල් ටේබල් එකක ඉස්තදින් මේ තිරස් මේසේක හොඳට තියන්න ඕනේ කියලා තිබ්බනේ මේ කරන්න කලින් ඒ වගේම අධික ලෙස සූර්යාලෝකයේ වැටෙන තැනක තියන්නත් එපා මේක වැඩ කරන්න ලයිට් එනර්ජි නැත්නම් ආලෝක ශක්තිය ඕන බව ඇත්ත ඒක ඇත්ත නමුත් මේ සූර්යාලෝකයේ අධික ලෙස වැටෙන තැනක මේක තියන්න එපා ඒ මොන ප්‍රශ්නයක් එන තේරුණා මේක තියන සිවුම් දේවල් වලට හානි වෙන්න පුළුවන් පැහැදිලිද ඒකතර මුලදීම කියපු කොටසක ඒක අන්තර්ගත වෙලා තිබ්බා ඊළඟට දරුව දැන් ලෙන්ස් එක පල්ලහට ගේනවනේ අපි ලෙන්ස් ඩවුන් නේ ඊළඟට ඇඩ්ජස්ට් ද මිරර් ඇන්ඩ් ද ඩයග්‍රෑම් ටු ඔබ්ටේන් ක්ලියර් ස්පොට් ඔෆ් ලයිට් බයි කීපින් ද අයි ඕපන් ඔන් ද අයි පීස් ඇහැ අරගෙන අයි පීස් එකෙන් බල බල මොකද කරන්නේ දැන් ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක පල්ලහට ගෙනිච්චානේ මිඩ් පවර් මේ ලෝ පවර් දාලා ඊට සම්මුඛ කරගන්න
මිරේක ගානට අරගෙන යන ආලෝකයේ ලස්සනට මෙහෙන් උඩට එන විදිහට ඩයග්‍රෑම් එකයි මිරේක ගානට අපි මොකද කරන්නේ ඇඩ්ජස්ට් කර ගන්නවා හොඳ සුදු පාට මේ ඩිස්ප්ලේ එකක් නැත්තම් තිරයක් ලැබෙන විදිහට මේකක් පේන විදිහට අපි ඒක ඇඩ්ජස්ට් කර ගන්න ඕන පුතා හරි ඒ ඔක්කොම කරන්න ඕනේ ඊට පස්සේ රයිට් ඊළඟට fix the prepared slide on the stage using clips අර ස්ටේජ් ක්ලිප්ස් තිබ්බනේ ඒව පාවිච්චි කරලා මොකද කරන්න ඕන අපේ ස්පෙසිමන් එක මේ ග්ලාස් ස්ලයිඩ් එකක් උඩ තියලා කවර් ස්ලිප් එකකින් වහලා ඊට පස්සේ අපි මොකද කරන්න ඕන ක්ලිප්ස් අතර ඒක දාලා මොකද කරන්න ඕන තියන්න පැහැදිලි ඔන්න දා අපි ස්පෙසිමන් එක මොකද කරේ arrange කරගන්න ඒක සිද්ධ කරා ඊළඟට bring the low power objective lens upward දැන් පල්ලෙහාට කරානේ අපි කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් දැන් මොකද කරන්නේ upwards උඩට ගන්නවා ටිකට ඒ කියන්නේ කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් ගන්න සාමාන්‍ය වේගකින් උඩට ගන්න ඊළඟට ටිකක් අර යට තියපු ස්පෙසිමන් එකේ ක්ලියර් ඉමේජ් එකක් ඔන්න ලැබෙන්න පටන් ගන්න හරි ක්ලියර් වේගෙන් උඩට ගනිද්දි මොකද වෙන්නේ ක්ලියර් ඉමේජ් එකක් ලැබෙන්න පටන් ගන්නවා ටික 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 දැන් අපි මොකද කරන්නේ දැන් අපි කෝල් ඇඩ්ජස්ට්මන්ට් එක අතාරින් දැන් අනව අපි මොකටද ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එක නැත්තම් සියුම් සීරු මාරුවට යනවා ගිහලා මොකද කරන්නේ හිමීට තමයි ඊට පස්සේ මූව් කරන්නේ පැහැදිලිද හිමීට එතකොට හිමීට 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 දැන් උඩට ගන්නවා කෝල් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් ක්ලියර් ඉමේජ් එක ඉස්සෙල්ලා ගත්තා ඊට අතර දැන් මොකක් කරන්න දැන් අපි මේ ඉමේජ් එක ක්ලියර් කරගන්න යන්නේ මොකක් කරගන්නේ නැද්ද ක්ලියර් කරගන්න යන්නේ ඉතින් අපි මොකද කරන්නේ ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එක යූස් කරලා මොකද කරන්නේ තව චුට්ට චුට්ට මොකද කරන්නේ මේක උස්සලා හොඳටම ක්ලියර් ඉමේජ් එක එනකම් අපි මොකද කරන්නේ මේක ඇඩ්ජස්ට් කරගන්න පැහැදිලි ඒක වේගින් කරන්නේ නැත්තේ ඇයි ඇයි වේගින් කරන්නේ නැත්තේ එහෙනම් අපි පටන් ගමු ඊළඟට දැන් ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එක අපි ක්ලියර් ඉමේජ් එක ගත්තානේ රයිට් A sharp and clear image could be obtained by adjusting the middle and high power objective lens if necessary. If necessary. ආරගෙන හොඳ ක්ලීමේජ් එකක් ලැබෙනවා නම් ඒකගේ තියෙන පොටස් ටික හොඳට බලා ගන්න පුළුවන් නම් ආයේ මොකටද අපි යන්නේ ඊළඟට වඩා පවර් එක වැඩි තියෙන එකට. හැබැයි කොච්චර ඇඩ්ජස්ට් කරත් අපිට ක්ලීමේජ් එකක් ගන්න බැරි නම් අපි මොකද කරන්නේ? අපිට යන්න වෙනවා ඊළඟ ඔප්ෂන්ස් වලට. ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක කරගවලා අපිට මිඩ් පවර් එක ගන්න වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ හයි පවර් එක ගන්න වෙනවා. නැත්නම් අයිපීස් එකේ තියෙන ලෙන්ස් එක මාරු කරලා මැග්නිෆිකේෂන් ඇබිලිටි එක වැඩිපුර එකක් තියෙන ගන්න වෙනවා. එහෙම අපිට ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. ඊළඟට එහෙනම් අපි මොකද කරන්න ඕන? අරක මදි නම් ඊළඟ ඔප්ෂන්ස් වලට අපිට යන්න සිද්ධ වෙනවා. ඊළඟට Use the rough adjustment to bring the low power objective lens upward after the observation. Then निरीक्षण एक लोक को मिल रहा है। दें मुक्त रहते हैं। दें आई करने ने दी स्पेसिमेन ने काफी ओके दिया लिया नया दिक्कत। नापी एक आए फिर से दुकर करना आई करने को। फिर ना ये दिवार करना पटांग करने को। क्या भी मुक्त कराने? आर एडजस्टमेंट टेकिंग में का खाना खोला पुलवान तरंग उधर टम गाना निरीक्षण एक लिवर है तावा तूटे टेकना ගන්න පුළුවන් උපරිම ඒටම් ගත්තම හරි අරගෙන මොකද කරන්නේ රිමූව් ද ස්පෙසිමන් රිමූව් කරනවා මොකද අර ස්පෙසිමන් ෆ්‍රොම් ද ස්ටේජ් ස්ටේජ් එකෙන් එක අයින් කරන යූස් අ ඩ්‍රයි පීස් ඔෆ් කොටන් ක්ලොත් ටු වයිප් ද ස්ටේජ් ස්ටේජ් එක හොඳට වේලුණු කොටන් රෙදි කෑල්ලකින් මොකද කරන්න අපි පිහදාලා මොකද කරන්නේ අපේ වැඩේ අවසන් මොකද කරේ ඉස්සෙල්ලම සෙල්ලම මේ ඔබ්සර්වේෂන් එකක් කරද්දී අපි මොකද කරන්න ඕන මයික්‍රොස්කෝප් එක තියන්න ඕන මොකද හොරිසන්ටල් සර්ෆේස් එක පැතලි පෘෂ්ඨේ මේ තිරස් පෘෂ්ඨේ එක තියන්න ඇන්ගල් එකක් තියෙන්න බෑ පැහැදිලි ඊළඟ එක අපි මොකද කරන්න ඕන ලෝ පවර් මේ මොකද
ලෝපවයක දාලා ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ නැත්නම් අර පල්ලෙහා තියෙන අවම බලය තියෙන එක පල්ලෙහාට කරගවලා ඒක හදලා මොකද කරන්නේ කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් අර ලෙන්ස් එක පොඩක් පල්ලෙහාට බල බල පල්ලෙහාට කරලා මිරර් එකේ මොකද කරන්නේ හොඳට ආලෝකයේ එනකන් ඇඩ්ජස්ට් කරගන්න කියලා මොද ආලෝක සැපයුමක් දෙන්න ඕන ඊට පස්සේ ඊට පස්සේ අපි කරන්නේ අපේ තියෙන අර මොනවද ග්ලාස් ලයිට් එකක් හදලා ඒකට ස්පෙසිමම් එක දාලා කවර් ස්ලිප් එකකින් වහලා අරක ගෙනල්ලා තියෙනවා මොකටද ස්ටේජ් එකටින් තියෙන ක්ලිප් වලින් සම්බන්ධ කරලා තියෙනවා ඊට පස්සේ අපි මොකද කරන්නේ තව දුරටත් දැන් අරක හොතර පල්ලෙහාට අරන් තියෙන්නේ කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් පල්ලෙහාට අරගෙන තියෙන්නේ ගන්නට දැන් ස්පෙසිමම් එක තියෙන ඉවරයි දැන් හිමීට කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකේ මොකද කරන්නේ පල්ලෙහාට දාපු අර සෙට් එක ආයේ උඩට අදින්න අදිනකොට ඔන්න ක්ලියර් ඉමේජ් එකක් පේන්න පටන් ගන්නවා දැන් මොකද කරන්නේ ක්ලියර් ඉමේජ් එකක් පේන්න පටන් ගන්නකොටම කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකේ ඇඩ්ජස්ට් කරන එක නතර කරගන්න ඊට පස්සේ අපි යූස් කරනවා මොකද්ද ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එක සියුම් තීරමාරෝ පාවිච්චි කරලා ඒකෙන් අපි මොකද කරන්නේ හිමීට යූස් කරන්න පටන් ගන්න දැන් මොකද හොඳට ක්ලියර් ඉමේජ් එකක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා යා පැහැදිලිද ඒක කරන්න ඊට පස්සේ ඔබ්සර්වේෂන් එක කරලා ඉවරනම අපි මොකද කරන්නේ දැන් වා හිතන්නකෝ අපිට දැන් ලෝ පවර් එක මදි වුණොත් මොකද කරන්නේ අපි දානවා මිඩ් පවර් එක මදි වුණොත් හයි පවර් එකට දාන ඒක අපි කරගන්න ඕන දේවල් තේරුණා දැන් ආයේ ඔක්කොම ඔබ්සර්ව් කරලා ඉවරනම පස්සේ මොකද කරන්නේ ආයි කරකවල අර ස්පෙසිමන් එක අයින් කරන්න කලින් ආයි කරකවල මොකද කරන්නේ මේ ලෝ පවර් එකට දාලා ඊට පස්සේ මොකද කරන්නේ කෝස් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් උස්සන්න පුළුවන් උපරිමයට උස්ස නැත්නම් අර කෑල්ල හිම අර ආයි ස්පෙසිමන් එක ගලවල ගනින්දි විසි වෙලා වගේ ගිහිල්ලා අර ලෙන්ස් වල යට තියෙන ලෙන්ස් එකේ තැන් තැන් වල ඒව තැවරෙන්න පුළුවන් ඒතර මොකද මේ විසි බීජය දැන් අන්නේ යට අර යට කොටසේ කාච වල තියෙන ඒක වලක ගන්න තමයි අපි මේ උඩට ගන්න අද ග්ලාස් ලයිට් එක ගනින්දි යට දෙන ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක මේ ග්ලාස් ලයිට් එක ගාවම තිබ්බොත් මොකද වෙන්නේ මෙහෙම වැදුනොත් එහෙම ග්ලාස් ඒ ලෙන්ස් එක තුවාල වෙනවා හීරෙනවා තේරෙනවද ඒක උඩින්ම උඩට ගන්න ඒතර පල්ලෙ ලොකු පරතරයක් තියෙනවා බය නැතුව මේක ඇදලා ගන්න පුළුවන් අර තියපු කොටස තේරෙනවද අරගෙන අපි මොකද කරන්නේ ස්ටේජ් එක හොඳට පිහදානවා මොකෙන්ද කොටන් රෙදිකැලකින් හොඳට පිහදානවා හැබැයි ඒක වේලිච් එකක් ගන්න වෙනවා ඩ්‍රයි කොටන් ක්ලොත් එකක් තමයි මේකට භාවිත කරන්න ඕන පැහැදිලි එහෙනම් ඒ ටික හරි ඊළඟට ෆැක්ටර්ස් ටු බී කන්සිඩර්ඩ් ඉන් ද යූස් ඔෆ් මයික්‍රොස්කෝප් අන්නේක්ෂ භාවිත කරනකොට සැලකිලිමත් වෙන්න ඕන තවත් සාධක තියෙනවා මෙන්න බලමු ඒව මොනවද when the microscope is carried from one place to another the arm of the microscope should be held by your family hand and the other hand should be kept below the base of the microscope then hold the microscope towards your body අන්නේක්ෂ ගේනකොට ඔයාලට පුරු අතින් අර තියෙනනේ arm එක මෙන්න මේ කොටස මේක හොඳට අල්ලගන්න අනිත් අත තියාගෙන ඉන්න ඕන මොකටද අර බේස් එකට අන්නේක්ෂේ යට තියෙන කොටස අත තියාගෙන මෙහෙම තමයි ගෙනියන්නේ නැත්නම් ගමේ යනවා වගේ අන්නේක්ෂේ මෙහෙම ගෙනියන්නේ නැහැ ඒ වුණ හතර වටේ වෙදලා අන්නේක්ෂේ කෑලි උඩේ කුඩු වෙනවා තේරුණා නැත්නම් උඩයට මාරු කරලා ගියේ නැහැ හරි ඒව ගෙනියද්දී හරි පිළිවෙලකට ගෙනියනවා ඒකත් මේ මෑගෙන් ඈත තියාගෙන යන්නේ හරි අනික පැත්තට එන්න මෙහෙම ලස්සන තියාගෙන ගෙනියන්න ඕන දරුවේ ගෙනියන වගේ තමයි ගෙනියන්නේ ඒ තරම් පරිසම් කරන්න ඕන මේ හරි ඒක තමයි කියුවේ wipe the stage using a clean piece of cotton after using the microscope කිව්වනේ පාවිච්චි කරලා පස්සේ අර ස්ටේජ් එක හොඳට පිහදානවා මොකද නැත්තම් මොකද එන්නේ ඒ ස්ටේජ් එක 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 තැන් වල දියන්න පුළුවන් මොනවද අපි බලපු ස්පෙසිමන් හරි නෑ එතකොට ඒකෙන් ඒ අන්නේක්ෂයට බල ප්‍රශ්න ඇති වෙනවා තවත් ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පැහැදිලි හා හිතන මොහොත ලෙඩක් හදන සුද්ධ ජීවියෙක් අපි පරීක්ෂා කරන්නේ එතන මොකද එන්නේ ඌ අර නොසලකිල් මාත් ලෙස ගන්නකොට අදිසිය රිස්ටේජ් එකේ කොහෙද යනකට උන් එකෙක් වැටුනොත් අපිට පේන්නද වැටුනා කියලා නෑ එසා ඌ ඊට පස්සේ මොකද කරන්නේ ස්ටේජ් එක උඩ තමාගේ පිරිස වැඩි කර ගන්න පුළුවන් එහෙම නම් මොකද අපි අත දිවුවා මිතවයි කෙනෙක් ඇවිල්ලා ඒකට අත දිවුවා මෙයාගේ අතට හැමතැනම ලොකු ලොට් එකක් රින් ගන්නත් පුළුවන් ලෙඩ හැදෙන්නත් පුළුවන්
ඒසාව මේක පිළිදාන්න ඕන හොඳට ක්ලීන් එකේ ස්ටේජ් එක තියාගන්න. If the microscope is not used for a long period of time, the lenses should be removed and placed inside the desiccator with silica gel or anhydride calcium chloride. පුතා අපි මේක පාවිච්චි කරන්නේ නැත්නම් කොඩ කාල සීමාවක් යනකම් අපි මොකද කරන්නේ? මේක ගබඩා කරලා තියාගන්නවා කොහෙද? මේ මේකේ තියෙන lenses ටික අපිට ගලවන්න පුළුවන්. ගලවලා මොකද කරන්නේ? වෙනම තියෙනවා මේ මේ අන්වීක්ෂ දාන මයික්‍රොස්කෝප් දාන මේ මේ බොක්ස් එකේම තැන් පාටිෂන් හදලා තියෙනවා. තේරෙනවා? ඒවයි තැම්පත් කරලා තියනවා. අන්වීක්ෂණ හයි කරලා තියන්නේ නැහැ. හයි කරලා දුවත් සමාලයට පුස් වගේ දේවල් හදෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හදෙන්න පුළුවන්. ඒ නිසා හොඳට පිරිසිදු කරලා ඒව ගලවලා හොඳට පිරිසිදු කරලා ඒ මයික්‍රොස්කෝප් තියෙන බොක්ස් එකට බොක්ස් එකේ වෙනම තියෙන ඒවට ඇටැච්මන්ට් ඒවට අපි එක සෙට් තියලා තියෙනවා. ඊළඟට තව මොනවද? සිලිකා ජෙල් දාන්න. නැත්නම් දානවලු ඇන්හයිඩ්‍රේට් කැල්සියම් ක්ලෝරයිඩ්. අයියෝ දෙක දාන්න. සිලිකාරි ඇන්හයිඩ්‍රේට් කැල්සියම් ක්ලෝරයිඩ් හැරි දාන්නේ ජල වාෂ්ප අර ලෙන්ස් එක ගැටෙන්න තියෙන chance එක නැති කරලා. සිලිකා වලට පුළුවන් ඇන්හයිඩ්‍රේට් කොප මේ කැල්සියම් ක්ලෝරයිඩ් වලට පුළුවන් මොනවද වතුර උරා ගන්න. ඒතර මේ බොක්ස් එක ඇතුළේට ජල වාෂ්ප චුට්ටක් හරි ගියපු ගමන් මොකද කරන්නේ? සිලිකා ජෙල් එකකින් හරි අර ඇන්හයිඩ්‍රස් කැල්සියම් ක්ලෝරයිඩ් හරිකින් මොකද කරන්නේ? ඒටි උරා ගන්න. එතකොට මොකද වෙන්නේ? ලෙන්ස් වලට වතුර තැවරෙන්නේ නැහැ. ලෙන්ස් වලට වතුර තැවරුම මොකක්ද තියෙන ප්‍රශ්නේ? මලකට කනවද? නැහැ. එහෙම නෙවෙයි තියෙන්නේ. ලෙන්ස් වලට වතුර තැවරිලා තිබ්බොත් මොකද වෙන්නේ? ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න පුළුවන් ඒක උඩ. විශේෂයෙන්ම ඔය ඇල්ගී ජාති. එතන මොකක් වෙන්න පුළුවන්? DSL වගේ හැදිලා ලෙන්ස් එකේ තියෙන ක්ලියර් නේචර් එක නැති වෙන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? හරි. ඒක මතක තියාගන්නවා. එහෙනම් අනිවාර්යෙන් මේක ගබඩා කරද්දී ගොඩ කාලයක් ගබඩා කරලා තියෙනවා නම් ලෙන්ස් ටික ගලවන්න ඕන. ඒ විතරක් නෙමෙයි තාම ගද කරන්න ඕන. ලෙන්ස් තියෙන තැන තියෙන්න ඕන මොනවද? සිලිකා හරි ඇන්හයිඩ්‍රස් කැල්සියම් ක්ලෝරයිඩ් හරි තියෙන්න ඕන. ඔයනික තමයි තියෙන්නේ. ඊළඟට the microscope should be stored in a upward position to minimize accumulation of dust. උඩ පැත්තට වෙන්න තමයි මේ මේව ගබඩා කරලා තියෙන්නේ. මොකටද මේ දූවිලි එහෙම මේ එකතු වෙන එක වළක්වන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඊළඟට use clear slide and cover slip in the observation. ජරා ගෙහිච්ච මඩ ගෙහිච්ච slide එකක් පාවිච්චි කරන්න එපාලු. cover slip පාවිච්චි කරන්න බලු observation කරන්න. හොඳට විනිවිද පේන ඉතාම පිරිසුදු glass slide තමයි මේකට ගන්න කියලා එයාලා කියන්නේ. මේ නැත්නම් අපිට clear observation එක ගන්න බැරි වෙන නිසා. Do not change the lenses of one microscope to another. හරි එක microscope එකක use කරපු lenses ටික අනිත් එකට use කරන්න එපා. වෙන microscope එකකට දාන්න යන්න එපා. අපි මේ වගේ වැඩ කරන්න ඕන නේද? හරි. මේ torch එකේ battery වැඩ කරන්නේ නැත්නම් තව torch එකක battery ගලවලා අනිත් එකට දාන වගේ වැඩ අපිට තියෙනවනේ. මේ remote එකෙත් ඕක කරනවා. හරි remote එකේ එකක් වැඩ කරන්නේ නැතුව අනිත් remote එකේ battery ගලවලා අනිත් එකට දාලා වැඩේ කරගන්න. දැන් ඒ බුද්ධ තියෙන අපිට මේවා මේකෙදි මේ වගේ දෙයක් කරන්න දුන්නත් මොකක් කරයිද අපි? එක මයික්‍රොස්කෝප් එකක තියෙන ලෙන්ස් එක කරලා අනිත් එකට හයි කරා. අනිත් එක එක තව එකකට හයි කරා. එහෙම මාරු කරන්න එපාලු. තේරුණාද? හරි. ඊට පස්සේ පුතා අපිට කතා කරන් තියෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක ගැන. හරි? ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක ඇවිල්ලා පුතා මේ ලෝකෙ තියෙන දියුණුම අන්වීක්ෂ වලින් නැත්නම් මයික්‍රොස්කෝප් වලින් එකක්. තේරුණා? දැන්ට තියෙන දියුණුම එක තමයි. දියුණුව කියන්නේ ඒකේ තියෙන මැග්නිෆිකේෂන් ඇබිලිටි එක ගොඩාක් වැඩි. තේරුණා? ඒකේ තියෙන මැග්නිෆිකේෂන් ඇබිලිටි එක නැත්නම් විශාලනය කිරීමේ හැකියාව ගොඩාක් වැඩි. පැහැදිලිද? මේ බලන්න ඒකට මොන හරි වස්තුවක් මැග්නිෆයි කරන්න පුළුවන්ලු 500,000 times. හරි? ඒ කියන්නේ මොකක් හරි දෙයක් ලක්ෂ කී වාරයක් ලොකු කරන්න ඕන? 5 ලක්ෂ වාරයක් ලොකු කරන්න ඕන. තේරුණා? හිතන්න කොච්චර ලොකු වෙනවද කියලා. ලක්ෂ 5ක් දක්වා ලොකු කරන්න. ඉතින් මේක ගොඩක් දියුණු අන්වීක්ෂය. ඒ වගේම ඔයාලා මතක ඇති අර human eye එකකට
එක ළඟ තියෙන ඉරි දෙකක් වෙන් කරලා අඳුන ගන්න නම් නැත්නම් එක ළඟ තියෙන තිත් දෙකක් වෙන් කරලා අඳුන ගන්න නම් ඒ තිත් දෙක අතර තියෙන ඕන අවම පරතරයේ 0.1 මිලිමීටර කියලා කියන්නේ කලින් වීඩියෝ එකේ ඒක දුන්නා මතක තියාගන්න මේකේ මෙන්න මේ මයික්‍රොස්කෝප් එකේ මොන හරි දෙයක් වෙන් කරලා ඒ කියන්නේ එක ළඟ තියෙන දෙකක් වෙන් කරලා අඳුන ගන්න ඒ දෙන්න අතර තියෙන ඕන අවම පරතරයේ මෙන්න මෙච්චර විතර චූටියකයක් තියෙනවා කියලා කියනවා මේ උපිලිමට අයිඩියා එකක් නෑ ඔයාට. නමුත් නිකන් මතක තියාගන්න මේ ඉලක්කම් මතක තියාගන්න. හරි? 0.0005 මයික්‍රෝමීටර්. මේකට මොකද්ද කියන්නේ අපි? මයික්‍රෝමීටර් කියලා කියනවා. මොකද අපි මේකට කියන්නේ මයික්‍රෝමීටර් කියලා කියනවා. ඕම මොච්චර ප්‍රමාණයක් දක්වා ඒකේ රෙසලූෂන් ඇබිලිටි එකක් තියෙනවලු. පැහැදිලිද? ඒ වේදන හැකියාවක් තියෙනවා. හරි? ඉතින් ඔය ටික ඔයාලට තියෙන්නේ පාවිච්චි කරලා මේ නෝට් එකක් හදාගන්න ඒක කරගත්තම ඔයාලට පුළුවන් මේ වැඩේ ලස්සනට කරගන්න අපිට ඉතින් මේ ඇක්ටිවිටි එක විතරයි උනම් මඟ ඇරෙන්නේ හරි හැබැයි ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් කරන්න දැන් මේකේ මොන හරි දෙයක් ඔබ්සර්ව් කරලා ඒකේ ෆොටෝස් තියනන්නේ මෙතන දාලා ඒ වල්ලා තියෙන්නේ මේ ගෙදරදී ඒ ටික පොඩක් ඇඳගන්න මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කියලා ඇඳගත්තා නම් හරි අපිට ඉතින් පස්සේ වෙලාවක ඔබ බලන්න පුළුවන් ඒ වගේම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ ඉන්ස්ටන්සස් ඒ කියන්නේ ප්‍රයෝජන මොනවද කියලා තියෙනවා ඒ ටිකක් ලියන්න තියෙනවා මේවා ඉතින් මහා ලොකු අමාරු කාරණා නෙවෙයි ඒ ටිකක් කරගන්න කියන මේ ප්‍රාර්ථනා කරන ගම එහෙනම් අද අපිට කතා කරන්න තියෙන කොටස ඉවරයි ඒ වගේම හතේ පළවෙනි පොත අද තමයි ඉවර කරේ අපි හතේ පළවෙනි පොත ඉවරයි ඒ නිසා ඔයාලට දෙවෙනි පොත පටන් ගන්න පුළුවන් අපිට ඊළඟට ඒකෙත් වැදගත් වෙන කොටස් ටික අපි ඉක්මනට ඉවර කරගන්න උත්සාහ කරමු කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් සුබ දවසක්